එක්ස්පස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් බලපෑමට ලක් වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාව මේ වන විට අඛණ්ඩව සිදු කරමින් පවතිනවා. එම ක්‍රියාන්විතය ආරම්භ කළේ මැයි මස 26 වනදායි. බලපෑමට ලක් වූ උස්වැටකෙයාව සිට කැපුම් ගොඩ දක්වා කිලෝමීටර 90ක වෙරළ තීරයක්, උස්වැටකෙයාව සිට ඇලෙන් එගොඩ සරක්කුව සහ කැපුම් ගොඩ යන වෙරළ ප්‍රදේශයන් පිරිසිදු කිරීම මේ යටතේ සිදු වනවා. මෙහෙයුම් මගින් ඉවතලන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1500කට අධිකයි. එම අපද්‍රව්‍ය මේ වන විටත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත බහර දී තිබෙනවා. මේ අතර මුහුදු ජීවීන් මරණයට පත්වීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය විකෘති කර විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහිවා මහතා පවසනවා. මේකට ලංකාවේ තියෙන වරද තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ මොනවා හරි දෙයක් කවුරු කියනවා දුටු පමණින් පෝස්ටර් එකක් දැකපු පමණින් ඒක විශ්වාස කරන මූලාශ්‍රය බලන්නේ නැතුව පිටරටවල නම් ළමයින්ට උගන්වන්නේ මොනවා හරි දෙයක් ගැන කියනකොට මූලාශ්‍රය බලන්නේ. මූලාශ්‍රය වෙන්නේ මම කියපු කතාව සමස්ත වීඩියෝ පටය බලන්න ඕනේ. මම එතනදි කියලා තියෙන්නේ මම පරිසරවේදියෙක් නෙවෙයි. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ මම දන්නේ නැහැ. මම සමහර පරිසරවේදියෝ කියන වාරංකාරයටත් මේ සත්ත්ව මරනවා කියලා. නමුත් ඒකේ සත්‍ය අසත්‍යතාව පරිසරවේදියෙක්ගෙන් අහන්න ඕනේ කියලා. ඒකේ මුලයි යගයි කපලා අර පරිසරවේදියා කියපු කෑල්ල විතරක් දැම්මම ඒක විකෘති ප්‍රවෘත්තියක්.